මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය සූදානම් වනවා. අන්තර්ජාලය පදනම් කරගත් සමාජ මාධ්‍ය වෙබ්බඩවියාදිය සම්බන්ධයෙනුයි මෙම නව නීති බලාත්මක වන්නේ. පසුගිය 18 වනදා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙම ගැසට් අතිරේක නිකුත් කර තිබුණේ. මේ නිකුත් කර ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත යන නමින්. ආණ්ඩුවට එරෙහිව පැනනගෙන ප්‍රතිවිරෝධතා මැඩ පැවැත්වීමට රජය ප්‍රයත්න දරමින් සිටින බවට බොහෝ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවන පසුබිමකයි මෙම නව ගැසට්ටුව කර්ලියට පැමිණ ඇත්තේ. ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳ වාද විවාද ඇති වුණා. සමාජ මාධ්‍ය තුල පළකිරෙන අදහස් සීමා කර ආණ්ඩුවට ආවාසිදායක තොරතුරු අපරාධමය කටයුත්තක් ලෙස සලකා දඬුවම් දීමට මෙම පනත ඉදිරිපත් කර ඇති බව ඊයේ විපක්ෂය පෙන්වා දුන්නා. Facebook, YouTube, Instagram හා TikTok වැනි ප්‍රචලිත සමාජ මාධ්‍ය නියාමනය සඳහා මේ වන විටත් අන්තර්ජාතික පිළිගැනීමක් සහිත පරිශීලක ප්‍රමිතීන් ඇති අතර එම ප්‍රමිතීන් වලට අමතර ආණ්ඩුව හඳුන්වා දීමට කටයුතු කරන ලබන නීති මොනවාද? සමාජ මාධ්‍ය ආයතන වලට අපරට කුඩා වෙළඳපොළක්. ඒ නිසා සමාජ මාධ්‍ය සැපයුම් කරුවන් හෙට මේ වෙළඳපොළෙන් අයින් වෙනවා කිව්වොත් අපේ රටේ ව්‍යාපාර කීයක් බිඳ වැටෙනවා? මේක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ සුමාන ගානකට ඉස්සලා. ගවර්න්මන්ට් ප්‍රින්ටර් ඒක ගහලා ඉවරලා නැවත ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් අරිනවා. ඇරලා එතන කරෙක්ෂන්ස් බලලා ඉවර වෙලා තමයි පළ කරන්නේ. ඉතින් ඒ ප්‍රොසෙස් එක තිබුණේ දැන් සුමාන ගානක් තිස්සේ. ඉතින් එහෙම වෙලා ඊයේ ගැසට් කරලා අපිට දැන්නුවේ ගවර්න්මන්ට් ප්‍රින්ටර්. එතකොටයි අපි දන්නේ ඊයේ ගැසට් කෙරුවා කියලා. These platforms are going to be criminalized. You think Google, Facebook, TikTok, Instagram will accept these things? You think a government in some bankrupt country with an authoritarian regime can dictate terms to the largest technology company in the world? සමාජ මාධ්‍ය සඳහා විවිධ අනපනත් ඉදිරියේදී පැමිණිය හැකි බවත් එසේ වුවහොත් තමගේ ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වන බවත් නීතිඥ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා. අන්තර්ජාලයේ සුරක්ෂිතභාවයවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවයවත් නෙවෙයි ඒකේ අරමුණ වෙන්නේ. සමාජ මාධ්‍ය පාලනය කරන්න තමයි එහි අරමුණ වෙන්නේ. ඒ කොමිෂන් සභාව තමයි තීරණය කරන්නේ සත්‍ය මොනවද, සත්‍ය නොවන්නේ මොනවද කියලා. සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල ගැටලුවක් වෙනවා මේ අලුත් පනත් කෙටුම් පත. ඉතාමත් රහසිගත තමයි මේ පනත් කෙටුම් පත සකස් කරලා තියෙන්නේ. මේ පනත් කෙටුම් පත නීතිගත වුණොත් සේවා සපයන්නන්ටත් දඬුවම් පමුණුවන්න ඉඩ තියෙනවා. මේක සභාගත කරොත් ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝග කරන්න ඕනේ. මේ නීතියේ මූලික අරමුණ විදියට තියෙන්නේ සමාජ මාධ්‍යවල සහ අන්තර්ජාලය හරහා වෙබ් අඩවිවල අදහස් දක්වන්නන් දඬු කඳේ ගැසී. මේ ජනාධිපති පත් කරන 5 දිනකින් යුක්ත කොමිසමට අතිවිශාල බලයක් දීලා තියෙනවා. Facebook කම්පැනියට කියන්න පුළුවන් අහවල් account එක block කරන්න. අහවල් account එක අනිත් අයට බලන්න තියෙන හැකියාව නැති කරන්න. මේක නම් විහිළුවක් වගේ. එනේ WhatsApp කම්පැනියට, Facebook කම්පැනියට ඒ කම්පැනි වලට නිර්දේශ නිකුත් කිරීමේ බලයකුත් මේක දීලා තියෙනවා. රනිල්ලට, රාජපක්ෂලට විරුද්ධව අභිරූපණයක් කරොත් එහෙම එයාවත් අල්ලලා හිරේ දාන්න තමයි මේ පනත හදලා. සමාජ මාධ්‍ය හරහා සංවිධානය වුණා පහුගිය අරගලයේදී තරුණ තරුණියෝ ඒවා සියල්ල නවත්තන්නේ. ඒ ඔක්කොම නවත්තන්නේ දැන් මේ අරගලයට බය වෙලා මේ පනත් එන්නේ. මේ මුකුත් නෙමෙයි මේ අරගලයට තියෙන බය. අපිට තේරෙනවා විජේදාස රාජපක්ෂලාට, ටිරාන්නලස්ලාට, රනිල්ලාට, රාජපක්ෂලාට බය හිතෙන්නේ ඇයි කියලා අපිට තේරෙයි. හැබැයි එහෙම බය වුණා කියලා දැන් මේ මුළු රටක් මෙහෙම බය කරන්න දෙන්න බෑ මේ නීති. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තවත් නකුට වැනිය යුතුයි. ඒ කියන්නේ මූල්‍ය අරමුදලේ කොන්දේසි තව හොඳට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මූල්‍ය අරමුදලේ කොන්දේසි මොනවා? ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න, ETF PPF අරමුදල කොල්ලකන්න. මේකට විරුද්ධව සමාජ මාධ්‍යවල මොනවා හරි විදිහේ පෝස්ට් එකක් දාන ඕනේ. එතකොට මේ කොමිෂන් සභාවට තීරණය කරන්න පුළුවන් ETF PPF අරමුදල් කොල්ල කෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අසත්‍ය ප්‍රකාශයක්. ඒ නිසා ඒකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. එහෙම දාන අය අවුරුදු 5කට හිරේ දාන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.